බොහෝ දුරට අද අපි අමාරු තැනකින් ඉදිරියට යන්නේ. ඒ කියන්නේ එදා අපි වැටුණා. අද තියෙන සිංහල අවුරුද්ද වෙසක් වැනි උත්සව දිහා බැලුවම එක අතකින් සාමාන්‍ය තත්ත්වයකට එනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒකෙන් මං සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ වැටුනේ අපි දැන් නැගිටලා ඇවිදින්න පටන් ගත්තා විතරයි. ඒත් අපිට තව දුර යන්න තියෙනවා. අන්න ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ පසුබිමේ අපි වැඩ කරන්න තියෙනවා. දැන්ට කතා කළා අපි අවස්ථාව ලබාගෙන තියෙනවා 20-27 වෙනකන් අපේ ණය නොගෙවන්න. පොලිය ගෙවන්න තියෙනවා, ණය ගෙවන්නේ නැහැ. ඒක තවත් දීර්ඝ කාලයක් 20-42 වෙනකන් ණය ගෙවන්න කාලෙ ඉල්ලලා තියෙනවා. ඉතින් අපි ඒව ගැන තමයි දැන් සාකච්ඡා කරලා අන්තිම එකඟතාවයකට එන්න තියෙන්නේ. මොකද රටේ පාලනය ගෙනියන ගමන් ණය බර නිසා ආර්ථිකය කඩා වැටෙන්න බෑ. අපි මේ බලන්නේ 20-22 වෙනකන් ගත්තේ ණය ගාපෝ ගෙවන්න. ඉතින් අපි ආනායනය පදනම් කරගත්ත ආර්ථිකයේ ඉන්නවනම් ආපහු ණය ගන්න වෙනවා ඊට අමතරව. ඉතින් විදේශ ණය ගන්නකොට අපි කොහොමද මේ විදේශ ණය ගෙවන්නේ? අපි අපනායන ආර්ථිකයකට පරිවර්තනය කරන්න ඉන්නේ. ඒ වුණත් ඇත්ත වශයෙන්ම මේ කරන්න අවුරුදු කීපයක් යනවා. එහෙනම් අපි බලන්න ඕනේ 20-35 අතර එතනින් බේරෙන්න විදේශ ණය නොගන්න තත්වයකට එන්න. අන්න ඒක එක කාරණයක්. දැන් අපි එකඟ වෙලා තියෙනවා ණය ගන්න එකත් දේශීය ණය ගන්න එකත් සීමා කරන්න. අපිට බැංකුවලින් ණය ගන්න බෑ, මුදල් අච්චු ගන්න බෑ. අපිට දේශීය ණය සීමා කරලා තියෙනවා. ඉතින් දැන් දේශීය ණය සීමා කරාම අපිට අර්ථසාධක අරමුදලෙන් ගන්න තියෙන මුදල්ලුත් සීමා වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මුදල් වලට මොකද්ද කරන්න කියලා. ඒක ආයෝජනය කරන්නේ කොහේද? ලංකාවේ ආයෝජනය කරනවද? විදේශ ආයෝජනය කරනවද? ඒවට අපි විදේශ විනිමය ලබා දෙන්නේ කවුද? ඒ තීරණ ගන්නෙ? මං හිතන්නේ ඒක අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු වෙන්න තියෙනවා. මුදල් එකතු වෙනකොට නිකන් බැංකුවේ තියාගන්නත් බෑ. පොලිය අඩු වෙනකොට ඒ බැංකු පොලියෙන් හරියන්නේ මේ විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අලුත් ප්‍රශ්න ගණනාවකට අපිට යන්න තියෙනවා. ඒක තියෙන්නේ රජයේ ආර්ථිකයේ තියෙන දායකත්වයේ කුමක්. එක අතකින් කර්මාන්ත වැවිලි අංශ වලින් ඉවත් වෙනවා. ඒත් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නේ නැහැ. මොකද අද ආර්ථිකයක් ගෙනියන්න නම් වැදගත්ම තමයි මූල්‍ය අංශය. මූල්‍ය බැංකු වලින් මූල්‍ය ආයතන වලින් තමයි වෙළඳ ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි තීරණය කළා තියෙන්නේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඉතිරි කිරීමේ බැංකු සියල්ලම ශක්තිමත් කළා. ඒ බැංකු ශේත්‍රයේ රජයේ අයිතිය තියාගන්න පාලනය කරන බැංකු කීපයකුත් පුද්ගලික බැංකුවලත් ඒ වගේම කොටස් ලබා ගන්න. පාලනය කරන්න නෙමෙයි කොටස් ලබාගෙන ක්‍රමානුකූලව මූල්‍යාංශයේ රජයේ ශක්තිය තියාගන්න. එතනින් තමයි අපි ආර්ථිකයේ අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ.